මුලත වෙත ගමන් කිරීම ආරම්භ කළේ ඊයේ සවස 6:30ට පමණ. මෙම ක්‍රියාන්විතය සඳහා ඉක්උත් සතියේ පෙරහුරු අභ්‍යාස රැසක් පුදුමාතලන් වෙරළ තීරයේ සිදු කරනු ලැබුවා. එම නිසා මනා පුහුණුවකින් යුතුවයි හමුදාව මෙම ක්‍රියාන්විතයට එක්ුණේ. වෙරළ තීරයේ විවෘතභාවය ප්‍රයෝජනයට ගනිමින් LTTE සැඟවුණු දිගුදුර ඉලක්ක වෙදිත් කරුවන් යොදා ගනිමින් ඉදිරියට ගමන් කරන සොල්දාදුවන්ට ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීම සඳහා සන්නද්ධ රථවලද සහාය පාබල සේනාංකවලට ලබා ගෙනුණා. ब्रिगेडियर शवेंद्र सिल्वा के नायकत्व में युद्ध 58 वन सेनांक्य करयामुल्ली वैक्काल वेरळ तीरे ओस्से मुलतेव वेत गमन किरीम आरंभ कले ई सवस 6:30ट पमण पारा तुन नौकाव पिहिटी स्थानीय सिट बडवान मोयकट दक्वा एलटीटीट इतरु तिमु एकम वेरळ तीरे एय ऊ बेविन ऊदुकुटे के सीरु संपत् एक राशि कर तिबुणे मेम स्थानयटाई මෙම වෙරළ සීමාව තුළ ආරක්ෂක හමුදා ඇතුළුවීමේ සිට මහා පරිමාණ කුපුරවා ගැනීම කිහිපයක්ම LTTE විසින් සිදු කරනු ලැබුවා. වෙරළේ නැංගුරල්ලා තිබූ යාත්‍රා සමූහයක් LTTE විසින් වෙඩිපෙත් අතවා කුපුරවා හරු ලැබුවා. එම පිපිරීම නොතකමින් යුද හමුදාව ක්‍රියාන්විතය එක දිගටම අඛණ්ඩව සිදු කරනු ලැබුවා. එමෙන්ම වෙරළ තීරයේ නැංගුරල්ලා තිබූ මහා පරිමාණ යාත්‍රාවල ප්‍රහාරක අවි උපයෝගී කර ගනිමින් ඉදිරියට පැමිණෙන හමුදා සේනාංක වෙත LTTE දැඩි ප්‍රහාර එල්ල කරනු ලැබුවා. මෙම අවසන් වෙරළ තීරයේද යුද හමුදාව අත්පත් කර ගැනීමත් සමගම මුහුදු කොටින්ට මුහුදු ප්‍රදේශයක් වූ මුහුදු බලයක් තවදුරටත් ඉතිරි වී නැහැ. දශක 3කට පසුයි ශ්‍රී ලංකාව වටකොට ඇති සමස්ත වෙරළ තීරීම බලය මේ සමග හමුදාව නැතුණේ. LTTE අතහැර දමා ගිය දෙවන්ත ප්‍රහාරක යාත්‍රා රැසක්ම මෙම වෙරළ තීරය දිගට දැකගත හැකි. ලෝකීය ප්‍රබලතම නාවික ශක්තියක් තිබූ ත්‍රස්තවාදී කණ්ඩායම ලෙසයි LTTE සැලකුණේ. සම්පැරි තාක්ෂණය පවා ඔවුන් ළඟා කරගෙන තිබුණා. LTTE මුහුදු කොටි නායකයා වූ සුසේ ජීවත් වූයේද මෙම වෙරළ තීරය ආසන්නයමයි. ඔවුන්ගේ ප්‍රධානතම පුහුණුවීම් ආදිය සිදු වූයේද මුළුතුවිහි කරයාමුල්ලි වයික්කල් සිට වෙල්ලාමුල්ලි වයික්කල් දක්වා වූ මෙම වෙරළ තීරයේයි. LTTE සාමාන්‍ය ජනතාව අවසානයේදී මෙම වෙරළ තීරය ආසන්නයට රැගෙන ඒමේ අරමුණ වූයේද මෙම භූමියේ ඇති වැදගත්කම නිසා බව පැහැදිලි. සිවිල් ජනතාව ප්‍රාණ ඇපයටගෙන රඳවාගෙන සිටි මෙම වෙරළ තීරය යුදමුක්ත කලාපයේ නැගෙනහිර සීමාවයි. 53 වන සේනාංකය A35 මාර්ගයට සමගාමීව බටහිර මායිමින් LTTE වටකර සිටිනවා. මේ අතරමැදයි LTTE නායිකයා කොටුවි සැඟවි සිටින්නේ. එම කොටු කර ගැනීම සිදු කිරීම සඳහා වෙරළ තීරයේ බලය තහවුරු කර ගැනීමෙන් ඉදිරියට ගමන් කළ 58 වන සේනාංකය මුළුතිව්හි 59 වන සේනාංකය වෙත ගමන් කිරීම යුද හමුදාව අත ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයක්. සිට මුළු කඩුවන් කල්පුව දක්වා අද අත්පත් කරගත් වෙරළ තීරයේ තවත් හමුදාවකට ප්‍රමාණවත් තරම් අතිවිශාල ආයුධ කන්දරාවක් LTTE විසින් අතහැර දමා ගොස් තිබෙනවා. අද දිනේද වරාවි ඇතුළු LTTE විසින් අතහැර දමා ගොස් තිබූ සහ සංගවා තිබූ අවි ආයුධ විශාල ප්‍රමාණයක් යුද හමුදාවේ බටපිරිස් විසින් සොයාගෙන තිබෙනවා. රූපවාහිනියේ සමන් කුමාර රාම වික්‍රම කරයාමුල්ලි වයිකල්.